අද රේඩියෝ ඩේ එක. ඒක අමුතු ෆීල් එකක්. ඒ කියන්නේ පොඩි කාලේ මං හරි ආසයි මේ මම සින්දු දෙකක් මික්ස් කරනවා. මේ මික්ස් කරන සින්දු දෙක අහන්න දෙන එක. හැබැයි මං කවදාවත් හිතුවේ නැහැ මට රේඩියෝ ප්‍රසන්ට් කෙනෙක් වගේ කතා කරන්න පුළුවන්කම ලැබෙයි කියලා. මොකද මගේ ලොකුම ටාගට් එක තිබ්බේ හොඳ ඩීජේ කෙනෙක් වෙන්න. ඒ කියන්නේ සිංහල සින්දු මික්ස් කරලා හින්දි සින්දු සිංහල සින්දු එක මික්ස් කරන්න. ඉංග්ලිෂ් ට්‍රැක්ස් සිංහල සින්දු එක මික්ස් කරන්න. ඒක තමයි මගේ ටාගට් එක තිබ්බේ. හැබැයි මේ මික්ස් කරන එකක් රේඩියෝකින් අහන්න දෙන්න ආසාවක් මම මික්ස් කරන සින්දුවක් මටම රේඩියෝකින් අහන්න ලැබෙනවනะ. ඒක මාරම ෆීල් එකක්. ඒක හරි ආසාවෙන් අහන්නේ සින්දු රීමික්ස් කරලා අහන්න. එහෙම ෆීල් එකක් තමයි මට මුල් කාලේ තිබ්බේ. හැබැයි මම කවදාවත් හිතුවේ නැහැ මට රේඩියෝ එකක ප්‍රසන්ට් කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් මං හිතනවා ඒක වාසනාව සහ මං අදහන දෙවියන්ගෙන් මට ලැබුණ හොඳ තෑග්ගක් කියලා. මොකද හැමෝටම මේ කාර්යය කරන්න බෑ. රේඩියෝ එකක කතා කරන එක සහ හිතට දැනෙන විදිහට කතා කරන්න හැමෝටම බෑ. ඉතින් මං හිතනවා මම ඩීජේ කෙනෙක් හැටියට ඉඳලා රේඩියෝ එකක ප්‍රසන්ට් කෙනෙක් හැටියට නිවේදකෙක් හැටියට මට කතා කරන්න ලැබුණ පළවෙනි දවසේ මට මතකයි මම සම්බන්ධ වෙන්නේ ලංකාවේ මේ වෙනකොට තියෙන හොඳම රේඩියෝ චැනල්ස් ටික තියෙන නෙට්වර්ක් එක හිරු මීඩියා නෙට්වර්ක් එකට අයිති ෂාය ෆිල්ම් නාලිකාවේ තමයි මට මුලින්ම කතා කරන්න ලැබෙන්නේ රේඩියෝ එකකින්. රෑ 8:10 ඒ දවස්වල බැක් ටු බැක් කියලා ෂෝ එකක් තිබ්බේ. ඒක ඇවිල්ලා මම මගෙත් එක්ක ඉන්න අනිත් නිවේදකයා මට කියනවා ඔයා වෙලාව කියන්න කියලා. එතකොට මම වෙලාව කියනවා. ඒ තමයි මම මුලින්ම මගේ වොයිස් එකෙන් රේඩියෝ එකට කතා කරන්නේ රෑ 8යි විනාඩි 15යි කියලා. ඒක අමුතුම ෆීල් එකක්. මේක කොයි වගේද කියලා කියන්න තේරෙන්නේ නැහැ. නිකන් අපි හෙඩ්ෆෝන් එකක් දාලා මයික් එකක් ඉස්සරහ කතා කරනවා වගේ නෙවෙයි. මයික් එකක් ඉස්සරහ කතා කරනකොට පොඩි බයක් එනවා. ඒ බය ඇඟෙන් අතෑරලා අපි කතා කරනවා. ඊට පස්සේ කාලෙන් කාලෙට වෙනස්කම් සිදු වෙනවා. ඒ වෙනස්කම් සිදු වෙන අතරතුරේදී මට ලැබෙනවා වැඩසටහන් මෙහෙවන්න. අද වෙනකොට මම හවස් වරුවේ ෂාහෙන්දෑව හවස 4 ඉඳන් රෑ 8 වෙනකම් මගේ වැඩසටහන මම මෙහෙවනවා. හැබැයි මගේ ටයිම් එකේ මගේ රාජකාරිය වෙලා තියෙන්නේ ඒ ටයිම් එක ගත්තම ගොඩක් වෙලාවට ජොබ් බෝලිං ඔෆ් වෙලා ගෙවල් වලට යන අය ඉන්නේ. සැහෙන මහන්සිලා ගෙදර යන අයගේ හිත නිවෙන්න මොන හරි දේවල් කියලා ඒ අයට පොඩ්ඩක් හරි හිතට සහනයක් දෙන්න පුළුවන් විදිහේ සින්දු ටිකක් ප්ලේ කරලා කතා කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒ දේවල් කතා කරන්න තමයි ෂාහෙන්දෑවෙන් මට ලැබිලා තියෙන රාජකාරිය. ගොඩක් වෙලාවට මං මගේ වැඩසටහනේ අපිට වාසියක් වෙන අපිට වැදගත් වෙන දේවල් ගැන තමයි මං ගොඩක් වෙලාවට කතා කරන්නේ. අපිට අවශ්‍ය කරන්නේ අපිට වාසියක් වෙනවා නම් අපිට වැදගත් වෙන දෙයක් වෙනවා නම් ඒක ගැන දැනගන්න එකනේ. හවස මම මගේ වැඩසටහනින් අපිට වැදගත් වෙන අපිට වාසියක් වෙන දෙයක් ගැන තියෙනවා නම් ඒක ගැන විස්තර කරනවා. මං හිතන්නේ මගේ පුද්ගලික මතය හැමෝම කියනවා සෝෂල් මීඩියා පවර්ෆුල් කියලා. නමුත් මගේ පුද්ගලික මතය අදටත් රේඩියෝ තමයි එක. රේඩියෝ කියන එක මං හිතන්නේ තව අවුරුදු ගාණක් ගියත් මිනිස්සුන්ගෙන් ඈත් කරන්න පුළුවන් වෙයි කියලා. කවදාහරි කාලයක් ගිහිල්ලා අපිට මේ රේඩියෝ එකේ කතා කරන දවස එන් කරන්න සිද්ධ වෙයි. හැබැයි කවදාහරි සතුටු වෙන්න පුළුවන් ලංකාවේ ලොකුම නෙට්වර්ක් එක හැමෝම අහන චැනල්ස් ටික තියෙන ලොකුම නෙට්වර්ක් එක හිරු මාධ්‍යාලේ ෂාය ෆිල්ම් එකත් එක්ක සම්බන්ධ වෙලා මම අවුරුදු ගාණක් නිවේදකෙක් හැටියට රේඩියෝකින් කතා කරන්න මට අවස්ථාව ලැබුණා කියන එක ගැන මම සතුටු වෙනවා. ඉතින් කියන්න තියෙන්නේ ලංකාවේ හැමෝම අහන ඇහෙන ෂාය ෆිල්ම් එකේ ෂාහෙන්දෑව හවස 4 ඉඳන් 8 වෙනකම් හැමදාමත් අහන්න. හැමදාමත් මට මැසේජ් කරන්න. ආතාවේග දෙයක්. මට මුලින්ම ලැබුණ මැසේජ් එක මට මතකයි. මම කතා කරලා මම වෙලාව කිව්වා. ඊට පස්සේ මට මේ හිටපු නිවේදකයා ඒ දවස්වල නමක් කියන්න කිව්වා. මම නමක් කියනවා.
ඒ නම කිව්වම ඒ ගහන් ඉඳලා කෙනෙක් කියනවා මට ඔයාගේ වොයිස් එක හරි ලස්සනයි එහෙම කියලා කියනවා. හැබැයි මම හිතන්නේ නිවේදකයෙක්ට රේඩිය එකකින් කතා කරලා ලැබෙන්න තියෙන ලොකුම සතුට තමයි ඔයාගේ වොයිස් එක හරි ලස්සනයි, ඔයා හරි වැඩ හරි ලස්සනට වැඩසටහන කරනවා කියලා අහන්න ලැබෙන එක තමයි මම හිතන්නේ ලොකුම සතුට. ඒක මට ලැබුණා. මට ඒකයි කියන්න ඕනේ. ඉතින් මට ඔයාට කියන්න තියෙන හැමදාම ෂාහෙන් දෑව අහන්න, ඒ වගේම ෂාෆ්ම් එක අහන්න. ලංකාවේ හොඳම සින්දු ඇහෙන එකම රේඩියෝ චැනල් එක තමයි ෂාෆ්ම් කියන්නේ. Happy World Radio Day.